See in Cell Academy. Today, also, we are going to bring up some words for you. Listen, this, write this, and speak up. ස හවයු ඉතිං කොහොමොද ඔයාලට අදත් අපි පාඩමක් කරගෙනාව ඕයාලම දෙනාටම මං මුලින් කිව්වා යම්කිසි වාක්‍යයක් පේරියකට ඒවා්‍ය තේරුම තමයි ටුඩ ඕල්සෝ අදත් වයා ගොන්නාට බ්‍රිං් අපි වියයා ගෝයින්ට බිරිග්් කියන එක අපි මේ සඳහන් කරන්නඩයි සූදානම් වෙන්නේ එන සඳහන් කරන්නයි යන්නේ සම්ර් වචනගහිපයක් फෝय ඔබ සඳහා जද මේවා අහන් රाइ් ස් මේවා ලියන් ඒवाගේම ස්पे මේ හाइයෙන් උච්චාරණය කරලා කියන්න ඉතින් මේ විදිහට ඔබට මේ වචන හිප සඳන් කරන්න සූදානම් වන කොට ඔබ අනිवाරම දැනගතය යුතුයි එක කාणාවක් ඉමසිහරි पපුරු කියමන අක්තියෙනවා යින් නෝගයින් කවදාවත් අමාරුවකින් වහන්සේකෙන් තොරව යම්කිස දෙයක් ළංඟා කරගන්න හරියා මාරුවයි ඉතින් ඒ හින්දා ඒ බව මතකතියාගැන හා උත්සාහෙන් යුක්තව මේ වචන මතකතියාගන්න උත්සාහ කරන්න තකට මං මේ විදේවල් ලද දක්වනකට ඔයානට අමුත්තුුවෙන් වාක්‍යහදාන්න සෙන්න්ටන්ස සධන්නමං සූදානම්වෙන්නේ නැහැ. මොකද මේ වා්‍ය ටික වචන ටික මේ වර්ඩ්ස් ික ඔයාලා මතකතියාගන්න එක තමයි වැදගත්ත නෙහින්දා ඒ සඳහා උපාක්‍රම මම යොදලා ඔබට ඒ දේවල් මතකතියාගඩ සුදු සුවිදිහට පුළුවන් විදිහට දිරිපත් කරන්නයි මේ සූදානම් වෙන්නේ හපියං මේ විදිහට මේ තියෙන වචන වලට. අෝ ඊලෝමිනේෂ ිනේෂන් ඉලිමිනේෂන් කියලා කියන්නේ අලංකරණය කියන එක එක තේරුම් ඔබට පෙනේෙනවා මෙතන තියෙනවා අලංකරනය ඉල්මිනේෂන් මේ වචචන ඔබට අමතක නවා නම් මෙ එන්නමේ පුංචි දේ ඔබ මතක තියයාගන්නකු ඉල්ලුමක් තියෙන්න්න නම් ඉල්ලුමිනේෂන් එකක් තියෙන්න්න ඕන. අලංරණයයට ලස්සට ලොකු ඉල්ුමක් තියෙනවානේ ඒහින්ද මතික තියයාගන්න ඉල්ලුමක් තියෙන්න්න නම් ඉල්ලමිේශන් එකක් තියෙන්න්න ඕන. එතොට අපි සාමාන්‍ය අර මැසේජ් කරන කොට ලියන්නේ IුMම් ඉල්ලුම් කියලන මෙතන් තියෙන්නේට ඔබට පැහැදිලි මේ ස්පෙලිින් කොහොමුද ලියන්නෙත් අයිM අ TN කියලා. ඉලිමිනේෂන් කියර ලියන්ඩ එල්ල් දෙක් කියෙන කිය එත කොටාර ඉල්ලම් කියනකින් ඔබට දැනගන්න පුළුව. එනම් මතක තයාගන්න ඕන ඉල්ලුමක් තියන්න ඉල්මිනේෂන් එකක් තියෙන් ඕන ල්ිේෂන් කියලා කියන්නන්නේ අලක කරන්නේ තකට ල්ිමනට් කියලෙකුත්තියවා නේද හ ල්ේට් කියලෙකුත් යවාන. ඉල්මනේට් කියනමකක්ද. ඉලමිනේට් කියලා කියන්නේ මේ නාමපදේ තියන ක්‍රියාප ක්‍රියාපදේ. ILllUIATE ඉන ඉලමිනේට් කියල කියන්නේ අලංකරණය කරනවා කියන එක. ඉලමිනේෂන් කියල කියන්නේ අලංකරණය කියන එක. ඇතුොට මේ වචනතක ඔබට පැදිලි දන් එකක් ක්‍රියාපදය ක්‍රියාපදය තමයි ඉල්ලමිනේට් කියන එක ඉලමිනේෂන් කියන එක නාමපදය අලංකරණය කරනවා ඉන ඉලමිනේෂන් අලංකරණය. එහෙම නම් මතක තියා ගන්නව තොතාවක් ඉල්ලුමක් තියෙන්න්න ඉලමිනේෂන් එකක් තියෙන් ඕන දෙවෙනි වචනය Iන්යිස්ලෂන් කියල කියන්නේ හුද කලාව කියන එකට හුද කලාව අද ගොඩක් දුරට කාලේ අහන්ඩද වෙන වචනයක් තමයි මේක මේක තියෙනව ක්‍රියාපාදයක් කියඒක තමයිස්ෝලේට් කියෙ එක යිස්ෝලට් කියෙනින් තම යිස්ුලේස් කෙ එක හෙදන්නේ අයිස්ෝලේට් කියලා කියන්නේ අයිෝ අයිස්ල් අයිසෝලට් කියලා කියන්නේ හුද කලා කරනවා. කිවවාගේ හන් අක්මැතින් වචනයයක් දැ ුද කලා කරනවා කියෙ මොකද බද කලාරපු හමගේ ැනක පොට වති අඩු විදියන්න ටවුන කට අන්නු විදියන්න සමහරුන්ට කන්ලා රට විෙකුත්න මුත් මනිස්සුම් කරන වැදදිරින් සාහතමයි රජයට සිද්ධ වෙලාතියේ නයිස්තොලට් කරන්න ගම් තවමත් පේනවා පට මන්න මේේ දී සමහරු මිනීති උල්ලංගනය කරනවා සම්පීප ගෝොස්ගන්ස් ර කොර සමහර මිනිස්සු ගෝස්ගෙන්න්ස්ට ගෝස්ගන්ස්ට් එකන්නේ උල්ලංගනය කරනවා දරූල් of කොරෙන්ටස් නිරෝධායන නීති ඉති ඒ නිසා අතමයි අද සිද්ධවෙලා තියෙනවා අයිස්ෝලේට් කරන්න සමහර ගම් හුද කලා කරන්න එතිකොට මතක තියාගන්න ඕනෑ අයිස්ෝලේෂන් හුද කලාව ඔබට මතක අමතක වෙන වනම්න්න මෙහමික් මතක තියාගන්නකු සෝලංගාරච්චි කියලා ඔබට හින්වා. රි ුුවක් කෙ හිතන්නක සෝල ආර්චේ ට අදරටි ක සෝල කියලා සෝල මොකු අයිස්ෝලේෂ එක මෙහෙම කියලා ඔබ මතකති යා ගන්න තුන්ගෙන පද आG ඉනන් ඉग्නෝරන්ස් ඉग्නෝරන්ස් කල කියන්නේ අනුවන බව කියන එක අනුවන බව කියන එක තැ ඉගනොරන්ට් කලෙකුත් යෙනවානේ ඔවු ඉගනොරන්් කලෙ කුත් තියෙනවා මොකක් දිග්නොරන්් කියලා කියන්නේ ඉනොරන්් කියලා කියන්නේ ඇජෙක්ටිව් එකක් එක කියන්නේ නාම විශේෂණයක් නාම විශේෂණයක් අප මුොයාල දන්න වනවර නාම්ම විශේෂණයක් කියෙනවා කියලා කිය එහ පැත්තර නම් පදයකුත්තින්න ඕන එෙනම් ඉගන G ඉගනොරන්ට් කියල තිබොත් අනිවාර් මේති හ පැත්තට නම්පදයක් එන්න මෝන. ඉගනොරන්් මෑන් අනුවන මිනිසා ඉගනොර ඩෝග අනුවන බල්ලා ඉගනොරට womanමන් අනුවන කාන්තාව මේ විදිහට ඉගනොරන්ට් කියලාපු හම අනිවාර් මෙහ පැත්තර නම්පදයක් එන්න මොක ඒ එක නම් විශේෂණයක් ඇජෙක්ටව්ව එකක් ඉගර ෙක්ට් එකක මෙතැන තියෙන්නේ ඉක්්නොරන්ස් කියලා ඉග්නොරන්ස් කියලා කියන්නේ නාම පදයක් නාම පදයක් එතකොට ඉග්නොරන්් කියන්න නම විශේෂණය ඉගනොරන්ස් කියලා කියන්නේ නාම පදය එක තේරුම තමයි අනුවන බව කියන එක ලොරන්සරි ඉගනොරන්ස් ලරන්ස් ඉගනොරන්ස් ලොර හරියට ඉක්්නොරන්ස් කියලා කියමුකු එක කියන්නේ අනුවනයි අනුවන බවින් යුක්ත කෙනෙක් ඉගොරන් එක යුක්ත කෙනෙක් කියලා කියමක නේද ලොරන්ස් ඉග්නොරන්සගෙන් යුක්ත කෙනෙක් දොරස් අනුවන බමින් යුක්ත කෙනෙක් කියලා එම හිතාගන්න පුළුවන් අපි මතගේට විදිහිට අපිෝවෙද මේ විදිහට අපි හදාගම හරි ඉගනොරන්ස් කියල කියන්නේ අනුවන බව කියන එක ඊීලංක වචනය JEUරිරි ගොඩක් කයි මේක කියන්නේ ජලරි කියලා. ජරි කියලා අප සාමානෙන් අපි සිංහලගටේ ජුවලරි කියලට ලේසියට එහම කිව්වට නියම උච්චාරණය රියෝල් ප්‍රනෝන්සිේෂන් එක තමයි ජල්රි කියන එක. ජල්රි කියන එක එහිදා. කියන්න ඕන ආභරණවල්ට ජල්රි කියලා තෙරනනේ මතක තියාගන්ඩ ලෙරිී ජල්රි දෙනවාද ලෙරි කල් අම කන්න යගින් හනවා ලෙරරි ජල්රි දෙනවද එහම කියහන්න එම කියලා මතක තියයාගන්නකු එතකොට හරි හරි ජල්රි ජල්රි කියලා කියන්නේ ආභරණ කියන එක ඊළඟ වචචනය චේඒ ඕයුස් චල් ඒල්ලෝ ජලස් ජලස් කියන්න ඊ ශාව මේ මේ වචන සාමානෙන් ඔලය තුන්වෙෙන නිම හතරව වගේ නාටේවල්ල් දීමම ගොඩක් 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 නටවලු ලැහින වචචනයක් මේක ජලස් ඔයාන්ට හන්න ජලස් නේද දේ ටීක් ඒ වචන කියන්න ලොන්නනතු කොට මක ඒක ප්‍රමෝට් කරා වගේ වෙන වන්නේද මුදල්ග ප්‍රචාර ක ලද දැන්ීම බෞඩට පත් ද කියලාක කවරෝඩි යින හරි ජල ජලස් කියලා කියන්නේ ඉරිශාවට හෙ ජැලස් ගනේද කියලා හනවාන කෙනෙක් එතගේ කියන්න ජලස් කියලා කියන්න ඉරිශාවට හරි ඊළංඟ වචනය ය ජනලිස් ඉළගට ජනලිස්ට ජනලිස්ට කියලා කියන්නේ ලිපි සම්පාදකයා කියනක ලිපි සම්පාදකයා ලිපි සම්පාදනය කරන කියෙන එයට අපි කියනවා ජන ලිස්් කියලා එතකොට අනිවාරම ජන ලිස්ට ලිස්්ට එකක් තියන්න ඕොනේ ලිස්්ට එක ති එන්නවන ඉන්ෆෝමේෂන්ස් එකන තොර තුරු ඒ ලිස්්ට එකක් තිබ්බොත්තමයි යාට ජනල් එකක් සංඟරාව කෙමනන්නත් ලිපියක් හදන්න පුළුවන්කමක් තියන්නේෙන එන ලිපි සම්පාදකයට අප කියනවා ජූන ලිස්ට කියලා ජන ලිස් लिपि संपादक इलांग वाचने E Y kidney, K -I -D -N -E -Y, kidney किडनी किला कि වකු ගඩුවට මේක අපට තියෙනවා හරි අපි හැමෝටම බොහෝ දෙෙනකට හුරු පුරුදු වචනයක් පැමිිය වචනය කිය තමයි කිඩ කියනෙ එක කිඩ් කියලා කියන්නේ එලාමේයට ඇත්තරම ළමයෙක් වගේ කිඩ් කෙනෙක් වගේ ආරක්ෂා කරගණ්ඩෝක් ඕන එකක් තමයි කිඩ්නි කියලා කියන්නේ වකු ගඩුව කියලා කියන්නේ නේද එතකොට එහෙම මතති ග්ඩ කිඩ් කෙනෙක් වගේ ආරක්ෂා කරගන්න ඕන දෙයක් තමයි කි්නි කි්නි ඒනෙක් වකු ගඩුවට කියන නවක් වකු ගඩුට ඉංගලිසිංන් කියන්නන්නේ කට්නි කියලා හරි ඊලංඟ වචචනය.ේල කෙටල් කෙටල් කියලා කියන්නේ කේතලය කේතලය මේ වගේ මස්න අවචන යති නොේ තමයි අප මෝටුම හරුව වචනය බෝතලේටි කියන වචනම කක්ද. බොටල් ෝ බොටල්. දැන් මෙහිෙමි එකක් කපර කියන්න පුළුවන් ඕ කෙට එකටයි බොටල් එකටයි පැටන් දාඩ දැන් හැමෝම කටයුතු කරන කෙටල එකටයි බොටල් එකටයි දානවාද පැටන් ඒක කේදලේටයි බෝධලේටයි දෙැ බන්නු කියේතෙල් ලස්සන කරන්න එක එක පටන් දාන එක රට පටන් කෙකන රට පරෙන් පටන් පටන්ස් කියලාගන්නේ රට. එඒ රට දානවාන කක රට වල් දාාල කේතල් හදනවා බෝතල් හදනවා ඉතින් අපට මේක මතකතියාගන්න පුළුවන් කෙටල් එකටයි බොටල් එකටයි ධානවාදම් පැටන් හරින හරි කෙටල් කියන්නේ කේතලය. ඊළඟවචනය.ේඒEE මේක අපි සබ්ද කරන්න නී කියලා. ක කියන්නේ දනහිසට කියන්න වච්චනය හරි ඔයාගේ නිය පොත් ධනේශස්තියන්න්න ව ධනේසකමින්තින්න හෝෝ නියපොතු හයිියන්තියන්ඩ එපා නිය කළඟින්. එහමනොත් එෙම තුවාලවෙඩ පුළුවන් නිය පොතු නියකෙන් හෙන්න්තියන් දෙපා ධනේශේ අයන්තියන්න පා හමනොත්ෙම තුවාලවෙෙනා හර මතක තියාගණ්ඩක නිය පොතු නියකින් හියෙන්තියන්න එපා නී. කියගන්නේ දන හිස ඊළඟ වචචයනය එසිට ලෙක්ච ලෙක්චර කතිකාචාරට අපිගෙනවා ලෙක්චර කියලාගොඩක්හයි මේක කියනවා ලෙක්්චර් කියලා ලෙක්චර් කියන්න දෙපා එලසිටආ ලෙක්චර් කියලා කියන්නේ ගද දේශනය කියන එකට ලෙක්ෂ කියලා කියන්නේ දේශනයට මේක කතිකාචාරව කතිකා චාර්වරයට කියන්නේ ලෙක්චර කියලා එ R ලෙක්චර එතකොට මම ලෙක්ච එක්කට යනවා මට ලෙක්චර හම්බෙනවා හෙමයි ලෙක්චර කියලා කියන්නේ එතකට කතිකා චාරවය කියන එක ඊළංඟ වච්චනය. එ ලංස් ලංස් ලංක්ස් කියලා කියන්නේ ඒත් අපේ ශරීරී තියෙන තවත්ෙක් අව එතමා පෙනහලු පෙන පෙන හළුවලට කිය ඉංගඩිසියෙන් ලංස් කියලා. මෙම් මතක තියාගණඩකෝ. ලංස්වලට ලංකරගණ්ඩේපා අදුම් එහෙමෝනොත් ඔොයාට වෙන්ඩවෙේ සුම් ගොඩක් අය ලංකර ගන්න න දුන්නේ ද ලංස්වලට ඉට පස්සේ පෙනහලු දියවෙල එහෙම ජීවිත වනාස වෙන තත්තර පත් පත්වෙලා ඉන්න ඕන තරන් ඉන්න මේ ලෝක මිනිස්සෝ එහින්ද මතකති යගෙන ලංස්වල්ට ලංකරගණ්ඩ පාදුම් එහෙමෝනොත් වඩවසුන් ලංස් කියලා කියන්නේ පෙනහලු ඊළඟ වච්චනය එ ලඩ කියලා කියන්නේ ඉනි මගට ඉනි මග මේ වචනය අමතකුණුවන් හරි පූරු දෙයක් වාලටමන් කියල් දෙන ලඩ ලඩවුඩ වැටදාාන්ඩයන් දෙපා හැමුණොත්ති ටනා ගඩ තමා වෙන්නේ. ලඩවඩ වැඩදාාණ්ඩයන් දෙපා හමනොත් ටනාගණ්ඩුව වෙනවා. එකොට එනි මගක්කොට වැඩ දාන්ඩ න්ඩව හමුණොත්ති වැටිලිවෙල්ලා නාගඩ තමාම වන්නන්නේ. ඒහින්ද ඔන්න මතකතියා ග්ඩ ලැඩ කියලා කියන්න එතකොට ඉනි මග කියන එක ඊල් ලංක වච්චනය. එ ANIෝOC මැනියෝක් මැනියොක් මැනියොක් කියලා කියන්නේ මන්යොක් කවලට. ඇතර මේ කාලෙ ගොඩක් අල් දැන් මැනියොක් වගා කරන්ද පෙල්වෙලා ඉන්නවා ඉන්ද දැන් මැනිික් වගේ තමයි මැනිියෝක් දැම්මටන්න්නේ හැ රට මක දැ මිනිස්සු තුවා වහිද දන්න ෙත්නේ. ඒ ඉන්දක් මුණ හරි වගාරන්න න හොඳම දේ තමයි මනි ියොක් කියල ේතුව කටියේ මැනිියොක් වගා කරන්න තු මනිියොක් කියලා කියන්නේ මනයොකා වලට කියන ඉංග්‍රීසි වචචනය මැනිියොක් ඉළඟ වචචනයIIPමඩමී mi මී ිපී් කියලා කියන්නේ හැකරල්ලට සමාර්ගෙනක් නම් ඕක දයා බලන්නකට අප කියලා හිතන්න පුළුවවා හැකරලට හරි අපිරිියයි හැකරල්ලා බොහෝ දෙනකුට කෝහමරි මිලිපීඩඩුව ඔබෝට මතකතියාගන්න මේ වචචනය ඔබ බන්නක දැන් හැකරල්ලගේ පාදගත්තහම කකුල් ගත්හම පොහෝ කුල් ප්‍රමාය ඇති න හිතන්නක මලියන ගනක්තිය කියලා මිියන ගණනත් යන පාද තියන කියෙන මිලිපීඩ කිය හිතාගන්න මි ගන්නක් කකුල්තිනවා පාදතියනවා මිලිපීඩ මිලිපීඩ හැකරැල්ල මිල ගානක් නෑ කියන්නේ ගනන් කරන්න බරි පාද ගන්න ති නොනේ හිද මිල ගන්නම් පාදතියනවා මිලිපීඩ් හැරැල්ල ඉරඟ වච්චනය එෝර්ට මෝටර් මෝටා මෝටා කියලා කියන්නේ වන් ගෙඩිය ඩට කියන නමත් තමයි මෝටා කියලා කියන්න එතට අපට මෙහෙම කියන්න පුළුවන් මොකක්ද තාරා මෝටාය එකක ගේනවද පොඩ්ඩක් මිඩිස් කොටන් තාාරා මෝටායක ගනවද පිරිස් කොටන්ද තැන් මෝටා කියලා කියන්න එොට වං ගෙඩියට කියන ඉංග්‍රේසි වචනය ඉති මේ විදිහට අද දවස්සට අපි ඔබට ගැනෙන්න්නට යුතුුණු වචචන ටිකයි මේ ඔබහම ඉදිරි පත් කරන්ටය තුනේ ඔබම විදිට සඳහන් කරන්නටයතුන තින් අපිබවා සඳහන් කරේත් අමු සිංහලින් අු සිංහලින් තමයි සඳහන් කරන්නේ හේතුව තමයි මේ පේජ්ජක වෙංවෙන්නේ ඉංග්‍රීසි දැනුම් අඩ්ඩුම අයට එක මුලින් දම් යන අයට ඉංග්‍රිසි හදාගන්ඩ යම් කිසිු දව්ව කොපකාරයක් කරන්න අපි සූදාම්න්නේ වගේ මේ ඉන්ග්‍රීසිවල්ටම් විතරක්ෂීම විච්ච YouTubeු පික් වීට YouTubeුප් චනල් එකක් නෙවෙ මේ මේක සිංහල ගීට සිංහල ගීත විචාරයන් ඉදිරේදි කරන්න බලා පොරොත්තුන වගේම ඉංහලකාවිී ඒ වගේ දේවල් ජන කයු වගේ දේවා ඒවයිඉදිරිපත් කර් බලා පොරොත්තු වයෙනවා එතිෙම මේක ඉංග්‍රීස් ට සීමම විච්චි කක්නුුවේ හින්දා හවබට ලොකු රසවිින්ධනයක් ගිරන්න YouTubeු චනල් එකක් බව මේය පත්වෙයි කියලා අපි විශ්වාස කරනවාය හින්දා ඔබ යාලුවන් ටත් කියන්න මේ වගේ youtubeු චනල්ල එකක්තියෙනවා අනිවාරෙන්ම මේක සබස්්‍රයි් කරන්න ඔය යටින් තියෙන රතුපාට බටන්න කෝබන්න කියලා කියන්න එතකොට අපි මේ විදිහට වීඩිය එකක් දාපු ගමන්ගබර දකින්න පුළුවන්කමක් තියෙනවා අපි ඉදිරියේදි හමමු ලස්සන වැඩසටහන් වලින් එතෙක් වාලා හැමෝටම සුභ දවසක් කියල ප්‍රාර්ත්ථනය කරනවාතැ for watching our video please subscribe our channel presented by rcsl academy